අයිබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත පාර්ලිමේන්තු ගැතිවරණයේ අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් පාසල් විවෘත කිරීම සෞඛ්‍ය අංශවල උපදෙස් මත අධිර කිහිපයක් යටතේ අධ්‍යාපන ඇමති කියයි පවතින තත්ත්වය අනුව අධ්‍යාපනයේ ක්‍රමයේ වෙනසක් විය යුතු බව සජිත් ප්‍රේමදාස කියයි සංචරණ සීමා ප්‍රවේශම් සහගතව ලිහිල් කළ යුතුය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස් නාවික හමුදාවේ පළමුවරට කොරෝනා ආසාදනීය වූ සෙබලා සුවය ලබා පිටව යයි කොටස් වෙළඳපොළ ලබන සඳුදා සිට විවෘත වෙයි උත්තලමෙන් මත වූ කෝටි 4ක කුඩු ප්‍රථමයෙන් දේශීය පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරස් ආසාදිතින් ගණන 847ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනේ නව ආසාදිතින් 12 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. මෙරට නව කොරෝනා වෛරස් ආසාදිත පුත්කරින් 11 දෙනෙකු ඊයේ දින හඳුනා ගැනීමට සෞඛ්‍ය අංශ සමත් වුණා. ඊයේ දින හඳුනා ගැනුණු නව ආසාදිතින් 11 දෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ සමාජිකින් පවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. එමෙන්ම කොරෝනා වෛරස් ආසාදිනි වීසුවේ ලැබූ තවත් පුත්කරින් 15 දෙනෙකු අද දවසේ රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. කොරෝනා වෛරස් ආසාදිනි වියති බවට මුල්වරට හඳුනාගත් පොළොන්නරුව ප්‍රදේශයේ නාවිකයා ඇතුළු රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් කොරෝනා වෛරස් ආසාදිත වූ නාවික හමුදා සමාජිකයන් 5 දෙනෙකුද සිදු කළ PCR පරීක්ෂණ මගින් වෛරසය ශරීරය තුළ නොමැති බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 255ක්. අද දින කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී PCR පරීක්ෂණ සිදු කරති වෙනවා. මෙතර කොරෝනා රෝගීන් සහ සමීප සබඳතා පැවැත්වූ පිරිස හඳුනාගෙන PCR පරීක්ෂණ කටයුතු සිදු කිරීම වැල්ලම්පිටිය කොටුවිල කැලණි නදීගම ප්‍රදේශයේදී සිදු කර තිබෙනවා. ආඹු නියදියක් ලෙස කොරෝනා රෝගීන්ට කිට්ටු සබඳතා තිබූ පුත්කලෙන් 26 දිනකු ජංගම රතමගින් අද සවස මෙම පරීක්ෂාවන්ට ලක් කර තිබවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මෙතර කොළඹ කොටස් වෙළඳපළ එළඹෙන 11 වන සතුදා දින සිට විවෘත කිරීමට නියමිතව ඇති බව කොළඹ කොටස් වෙළඳපළ නිවේදනය කරනවා. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල කටයුතු මැයි මාස 11 වන දින සිට යළි ආරම්භ කිරීමට ගෙන ඇති රජයේ තීරණයට අනුව කොටස් වෙළඳපළද මෙලෙස විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. ඇඳිරි නීති හේතුවෙන් මාස 1කමාරකට වැඩි කාලයක් බස්නාහිර පළාත තුල රැඳී සිටි තවත් පුත්කලින් දහසකට ආසන්න පිරිසක් ගම්බිම් බලා පිටත් කර යැවීම අද දින සිදු කර තිබෙනවා. ඒ අනුව ගල්කිස්ස ප්‍රදේශයේ පොලිස් වසම් 10ක රැඳී සිටි පුත්කලින් පිරිසක් මෙලෙස සිය ගම්බිම් බලා පිටත් කර යවා තිබෙනවා. මෙතර ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදේශිකයින් ලබාගෙන ඇති සියලු වර්ගවල විසා බලපත්‍රවල වළංගු කාලය ලබන 12 වනදා සිට ජූනි 11 වනදා දක්වා තවත් දින 30කින් දීර්ඝ කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මෙතර එක්සත් රාජධානිය තුලට පැමිණෙන සෑම පුත්කලියෙකුම දින 14ක කාලයක් නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට එරට රජයේ පියවරගෙන තිබෙනවා. COVID-19 සම්බන්ධයෙන් ඉදිරියේදී ගන් ලබන ක්‍රියාමාර්ග පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මැයි 10 වන ඉරු දින එනම් හෙට සවස 7ට විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි. දිනකට එක් වරකට වඩා වැඩි සංඛ්‍යාවක් ව්‍යායාම සඳහා නිවසින් පිටතට යාම ඇතුළු යම් යම් සීමාවන් වෙනස් කිරීමට බලාපොරොත්තු වද බොහෝ සීමාවන් එලෙසම ජුනි මාස දක්වා පැවතුණු ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ. එමෙන්ම COVID-19 දෙවන අදියර වැළැක්වීමේ පියවරක් ලෙස මෙරටට පැමිණෙන සංචාරකයන් ඇතුළු මගීන් සඳහා දවස් 14ක නිරෝධායන කාලයක් යටත් කිරීමට රජය බලාපොරොත්තු වෙනවා. මෙම නීති කඩන්නන් වෙනුවෙන් පවුන් දහසක දඩයක් හෝ රටින් පිටුවහල් කිරීම වැනි දඬුවම් ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වෙනවා. ජන ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයට පත්වීමට තව වසරක පමණ කාලයක් ගතවනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසම් මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේදී මාධ්‍යවිත අදහස් දක්වමින්.
रोगी මේ අතරේදී රෝගීන් බිහි වෙයිද? එතකොට ඒ රෝගීන් බිහි වෙනවා නම් අපි ගන්න ඕන රෝගීන් බිහි වීම නතර කරන්න. එතකොට නතර කරන්න ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? ඒ නිසා තමයි අපි සෞඛ්‍ය අමාත්‍යාංශත් එක්ක සෞඛ්‍ය ප්‍රවාදන කාර්යාංශත් එක්ක කියලා විශේෂයෙන්ම අපි වැඩපිළිවෙළක් ගෙනියනවා. ඒ වගේම අපි ජනතාව හැටියට ඉදිරියේදී කළ යුතු කාර්යය තමයි අපි මුව ආවරණයක් පළඳගෙන ඉඳීම, අපේ මීටරයක දුරස්ථභාවය මීටරයක් ඔයිට වැඩි ප්‍රමාණයක් දුරස්ථභාවය පවත්වා ගැනීම. ඒ වගේම අවශ්‍ය කිවිසුම් යාම් වගේ අවස්ථාවලදී කැස්සක් වෙනවා නම් අපි කොහොමද වැළමිටි අනිපැත්ත තියලා කටයුතු කරන්නේ? ඒ වගේම තමයි රෝග ලක්ෂණ තියෙනවා නම් සෞඛ්‍ය ක්ෂේත්‍රයට දැනුවත් කරන්න ඕනේ. පැහැදිලිවම කියන්න පුළුවන් ඉදිරි වසරකට වැඩි කාලයක් යනකම් අපිට සාමාන්‍ය ජන ජීවිතය කියන එක නේද මාර්තු 11ට කලින් තිබිච්ච ජන ජීවිතය යනවා කියන පොරොන්දු දෙන්න බෑ. ඒ අපේ ජනතාව හැසිරෙන ආකාරයන තමයි අපි ඉදිරි මාස කිහිපෙදී කොහොමද යන්නේ කියන එක මත අවුරුද්දක්වත් අපි වැක්සින් එකක් හොයා ගන්නකම් එන්නතක් අපිට ලැබෙනකම් අපිට අවදානමක් තියෙනවා. සෞඛ්‍ය අංශවල උපදේශ මත පාසල් විවෘත කිරීම අධ්‍යයන කිහිපයක් යටතේ සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහපිරුම මහතා පවසනවා. ඒ අද මාතර ප්‍රදේශයේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් පළාත් පාලන නියෝජිතයින් සමග පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. අපි තවම පාසල් පටන් ගත්තේ නැහැ. පාසල් පටන් ගන්න නියමිත වෙලා තියෙන්නේ ලබන සඳුදා 11 වෙනිදා. හැබැයි 11 වෙනිදා පාසල් පටන් ගන්න පුළුවන් කමක් නැති බව අපි ඔබ කාටත් පැහැදිලි වෙන කාරණාවක්. අපි තවම දිනයක් නියම කරගන්න බැහැ. අපි සෞඛ්‍ය බලධාරීන් තමයි දිනෙන් තීන්දුව කරන්නට ඕනේ. ඒක දේශපාලන තීන්දුවක්. එහෙම නැත්නම් ඩලසලහ පෙරම අධ්‍යාපන ඇමතිවරයා විසින් ගනු ලබන තීන්දුවක් නෙමෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මඟ පෙන්වීම් නිර්දේශ නිර්ණායකට අනුව අපි මේ දිනේ තීන්දුව කරනවා. ඒ නිසා පාසල් විවෘත කරන දින අපි ලබන සතියේදී තීන්දුව කරන්න පුළුවන් වේවි. ඒ දිනය කවද දිනයක්ද කියලා කියන මට දැම්ම ඉක්මන් වැඩි. හැබැයි ඒක අපි අධ්‍යයන කීපකින් කරන්නේ. අපි ඇත්තම බලාපොරොත්තුලා ඉන්නේ සෙල්ලම පළාත් පාලන ආයතනවල සහයෝගය අරගෙන මුළුමනින්ම පවිත්‍ර කරන්න, විෂ බීජ හරණය කරන්න සෑම පාසලකම. ඊට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශ කියන දවස් 4ක් විතර ඊට පස්සේ වහලා තියන්නට ඕනි කියලා. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙන විදුහල්පතිවරු සහ ගුරුවරු කැඳන්න. කැඳලා මේ කාලසටහන් වෙනස් කරන්න සිද්ධ වෙවි. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ දෙවෙනි අධ්‍යයන විදියට උසස් පෙළ දරුවොත් සාමාන්‍ය පෙළ දූල පුතාලත් පාසලට කැඳවන්න. ඊට පස්සේ තමයි අපි තීරණය කරන්නේ කොහොමද පුංචි දරුවෝ ටික ගේන්න කියලා. රටේ වර්තමානයේ පවතින තත්ත්වය අනුව අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් විය යුතු බව සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් අදවන විට දූ දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීමේ ක්‍රමවේදයේ විශේෂිත වූ වෙනසක් සිදු වෙලා තිබෙනවා. කොරෝනා ආසාදනය නිසා අධ්‍යාපන බලධාරීන් මාර්ගස්ථ අධ්‍යාපන ක්‍රමවේද දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේද ක්‍රියාත්මක. නමුත් මේ ක්‍රමවේදවල අඩුපාඩුකම් රසක්. බොහෝ දූ දරුවන්ට දුරකථන පහසුකම් නැහැ. ඒ වගේම ලැප්ටොප් පහසුකම්, පරිගණක පහසුකම් නැහැ. ඒ වගේම ස්මාර්ට්ෆෝන් එකක අයිතිකරුවෙක් වීමේ වාසනාවක්. මේ දුරස්ථ අධ්‍යාපනයේ පාවිච්චි කරන අධ්‍යාපන ක්‍රමවේදය තුල ඩේටා සඳහා මුදල් නැහැ. සමහර ප්‍රදේශවල දුරකථන සමහර අයගේ තොරතුරු තාක්ෂණ දුබලතාවයන් සහ ඌනතාවයන් තිබෙනවා. මේවට පිළියම් කිසිවක් නිර්මාණය වෙලා නැහැ. ඒ වගේම ඉගෙන වෙන පාඩම්වල ගුණාත්මක භාවය ප්‍රමාණාත්මක භාවය ගැන ප්‍රශ්න රැසක් තිබෙනවා. විශේෂයෙන්ම රූපවාහිනිය සහ ඒ වගේම වෙනත් මාධ්‍ය හරහා මේ අධ්‍යාපන ක්‍රමවේද ක්‍රියාත්මක වුණාට ඒවයි විධිමත් භාවයක්. විශේෂයෙන්ම ගුරුවරයාගෙන් ප්‍රශ්න කිරීමේ අවස්ථාව ඒ දුවදරුවට. මේ වගේ තත්ත්වයක් තුළ මේ රටේ ලක්ෂ 44කට වැඩි සිසු පරපුර මානසිකතින් වැටිලා මහ පොළවේ අධ්‍යාපන ක්‍රමය නිර්ව්‍යාජව කාර්යක්ෂම ක්‍රියාත්මක කරන්නට ඕන. එහි වගකීම අධ්‍යාපන ඇමතිවරයා ප්‍රමුඛ අධ්‍යාපන බලධාරීන් බාර ගන්නට. රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තුගයක් පුත්තලම කඩුමයන්කුලම් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. පුත්තලම කඩුමයන් කුලම් ප්‍රදේශයේ නිවසක ඉතා සූක්ෂම ලෙස සංගවා තිබූ රුපියල් කෝටි 4ක පමණ වටිනාකමකින් සමන්විත බ්‍රවුන් සුගර් නැමැති මත්කුඩු කිලෝ 4යි ග්‍රෑම් 368ක ප්‍රමාණයක් වැටලීමට ඊයේ රාත්‍රියේ කොට්ටාෂ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සමත් වී තිබෙනවා. මද්‍රව්‍ය විශේෂයෙන් සකස් කරන ලද මේසේක අතුරා තිබියදී කිලෝ 2ක ප්‍රමාණයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. පසුව සිද්ධිය සම්බන්ධයෙන් අත්රංගුවටපත් පුද්ගලයෙකුගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම හමුවේ තවත් කිලෝ 2ක ප්‍රමාණයක් අලිවිය සඳහා සූදානම් කරමින් සිටියදී සැකකරුවන් පිරිසක් සමග මෙලෙස අත්රංගුවට ගෙන තිබුණා.
මෙසඳහා සැකකරුවන් 7 දිනක ඇතුළුව ජංගම දුරකථන 9ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 368ක් අත්අඩංගුවටගෙන පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණ හමුවට ඉදිරිපත් කර තිබෙනවා. දඹුල්ල මූලස්ථාන පොලිසියේ දූෂණ මර්ධනංශයේ පොලිසි නිලධාරීන් දඹුල්ල රත්මල්ගහයල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් මිලිග්‍රෑම් 600ක් සමග සැකකරුවන් 7 දිනක අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවටපත් සැකකරුවන්ගෙන් ලද තොරතුරු අනුව මෙම හෙරොයින් ජාවාරමේ නිරත යැයි සැක කෙරෙන අඹුසැමි යුවලකා ඔවුන්ගේ නිවසේ ඉතා සූක්ෂමව බෝනික්කෙකු තුල සංගවා තිබූ හෙරොයින් මිලිග්‍රෑම් 3400ක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණය අභියෝගයට ලක් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාටලි චම්පික රණවක සහ කුමාර වෙල්ගම යන මහත්වරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. මීට පෙර සමගී ජනපල වේගයේ විසින්ද මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා. මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය එහි සමාජිකින් වන එන්.ජේ. අබේසේකර සහ රත්නජීවන් හෝල් යන මහතුරුන් නම් කර තිබෙනවා. නීතිඥ දිනේෂ් විධානපතිරණ මහතාගේ මාර්ගයෙන් ගොනු කර තිබෙන මෙම පෙත්සම මගින් සඳහන් කර තිබෙන්නේ ආණුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සිදු වූ දින සිට මාස 3ක් ඇතුළත මහ මැතිවරණයක් පවත්වා මීළඟ නව පාර්ලිමේන්තුව රැස්විය යුතු බවට ප්‍රතිපාදන සලසා ඇති බවයි. ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉකුත් මාර්තු මාස 2 වනදා එවක පාර්ලිමේන්තුව විසිරුවා හැරිමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඒ තුලින් මහ මැතිවරණය අප්‍රේල් මාස 25 වනදා පැවැත්වීමට දින නියම කෙරුණු බවද පෙත්සම් කරුවන් පවසනවා. එහෙත් පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් අප්‍රේල් මාස 25 වනදා මැතිවරණයේ පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබුණු බැවින් එය ජූනි මාස 20 වනදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇතැයිද මෙම පෙත්සමේ සඳහන්. මෙලෙස ජූනි මාස 20 වනදා මැතිවරණයට දින නියම කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම් කරුවන් පාර්ලිමේන්තුව විසිරුවා හළ දින සිට මාස 3ක් ඇතුළත නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට ඇති හැකියාව අහිමි වීම තුළින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයේද නීතියේ ඉදිරියේ බල රහිත වන බවද පෙන්වා දී තිබෙනවා. එමෙන්ම කොරෝනා වසංගතය තවමත් පාලනයට නතු වී නොමැති හේයින් මෙම අවස්ථාවේදී මැතිවරණයක් පවත්වනු ලැබුවොත් ජනතාවට නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන අවස්ථාව අහිමි වනු ඇති බවත් ඒ හරහා නිදහස හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට තිබෙන අවකාශය ඇහිරි යන බවත් පෙත්සම් කරුවන් පෙන්වා දෙනවා. කොරෝනා වසංගතය අවසන් වීමට පෙර මැතිවරණයක් පැවැත්වීම තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසද ඔවුන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. මීට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු ජූනි මාස 20 වනදා මැතිවරණයේ පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය සහ ඉකුත් මාර්තු මාස 2 වනදා පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය తాවකාලිකව අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. මේ අතර රට පුරා COVID-19 වසංගතයේ පැතිරාමේ තත්ත්වයක් පවතින බැවින් ජූනි මාස 20 වනදා මහ මැතිවරණයේ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයන් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් මේ මාස 11 13 හෝ 14 වන දිනයන් අතුරින් එක් දිනක සලකා බැලීමක් සඳහා කැඳවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා. වත්මන් ආණ්ඩුව කිසි විටකත් රාජ්‍ය මුදල් අයථා ලෙස අවභාවිතා කර නොමැති බව අමාත්‍ය බඳුළු ගුණවර්ධන මහතා පවසනවා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. 1982 අංක 40 දරන ණය විශේෂ විධිවිධාන පනත. මේ පනතේ විසර්ජන පනත නොමැති විට දේශීය විදේශීය වශයෙන් ණය ගැනීම පිළිබඳ තිබෙන බලය ඊට පැහැදිලිව නිශ්චිතව පාර්ලිමේන්තුව විසින් සම්මත කළා තියෙනවා. මේ 1982 අංක 40 දරන ණය විශේෂ විධිවිධාන පනතට අනුව කියලා තියෙන්නේ පසුගිය වර්ෂේ ණය ගත්ත සීමාවක් තියෙනවා නම් එයින් කාර්තුවක ප්‍රමාණය 4න් 1ක් අනුමත ණය ලෙස සලකා ණය ලබා ගැනීම සඳහා නීත්‍යානුකූල ඉඩකඩක් තිබෙන බව එම අතිගරු ජනාධිපතිතුමත් භාරකාර කැබිනට් මණ්ඩලයත් ක්‍රියා කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව. ඒ අනුව ජනාධිපතිතුමාගේ ලේකම්තුමා ආචාර්ය පී. විද්‍යාසුන්දර මහතා මේ හා සම්බන්ධිතව රාජ්‍ය මුදල් වැය කිරීම සම්බන්ධයෙන් නීතිපතිතුමාගෙන් උපදෙස් ලබාගෙන තමයි මේ අත්‍යවශ්‍ය වියදම් දරන්නේ. කිසිම නීත්‍යානුකූල නොවන ආකාරයකට මුදල් වැය කරලා නැහැ. කිසිම නාස්තිකාරී වියදමක් කෝටාබේ රාජපක්ෂ රජයේ යටතේ මගේ දැනීමේ හා විශ්වාසයේ හැටියට දරලා නැහැ.
ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහතා විසින් රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් කොටසක් පරිත්‍යාග කරන ලෙස සිදුකළ ඉල්ලීමෙන් පැහැදිලි වන්නේ රාජ්‍ය යාන්ත්‍රණයේ මූල්‍ය පරිහානිය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසනවා. ඒ අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පීබී ජයසුන්දර මැතිතුමා කියන්නේ බොහොම ශ්‍රේෂ්ඨ දැනුවත්කමක් තියෙන ලේකම්වරයෙක් අද ජනාධිපති ලේකම් වශයෙන් කටයුතු කරන්නේ. මං හිතන විදිහට රටේ ආර්ථික සැබෑ ස්වරූපය දන්න නිසා තමයි මූල්‍ය අර්බුදයක් තියෙන නිසා තමයි එතුමා ඒ වගේ ඉල්ලීමක් කළා තියෙන්නේ. අද ආදම කියන මාර්ග නැතිලා තියෙනවා නැවතනවා අප්‍රේල් මාසේ සම්පූර්ණ මැදිරි නීතිය තියෙනවා මැයි මාසෙත් අද වෙනතුරු වහලා තියෙනවා. ඉතින් ඒක තුලින් බිලියන් 4500ක් නැතිලා තියෙනවා කියන එක පේන්න තියෙන කරුණ. ඒක දැනගෙන වෙන්නේ නැති පීබී ජයසුන්දර මැතිතුමා මේ ඉල්ලීම කළා තියෙනවා. ආණ්ඩුවේ සැබෑ ආර්ථික ප්‍රතිවිපාකය එතුමගේ ඒ ඉල්ලීම තුලින් ඉස්මතු වෙලා තියෙනවා. අපේ රටට දුවන්න පුළුවන් මාස 3 කාල සීමාවක් පමණයි ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවක් නැතිව. හදිසි තත්ත්වයක් උද්ගත වුවොත් තිබුණු පාර්ලිමේන්තුව කැඳවල දුවන්න පුළුවන්. ඒ පාර්ලිමේන්තුව යන්නේ කොතෙක්ද? ඒ හදිසි තත්ත්වය අවසන් වන තෙක් හෝ අලුත් මැතිවරණය පවත්වන තෙක්. ඒක තමයි නීති. අපි ඔක්කොම නීතියට යනවා. සේද රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.seethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.